Assalamu alaikum. Hi, Bhuvan. Mangado yala ata rasama rasa batte kattama ay argena ave. Meka villa harima rasai gunai. Hada ganda tesi viyadamatta adu. Veggie chicken tikka biryani ekak mekata wedi viyadamak yannet ne harima rasai poshaneyai. Mam mekata gatta hal gram 500ak polkiri bhagayak vithara පොල් ගෙඩියකින් භාගයක් මිරිකලා පොල් කිරි ගත්තා ෆ්‍රෙෂ් මිල්ක් පොඩි පැකට් එකක් ගත්තා ඊට පස්සේ ghee gram 50ක් ගත්තා සුප් කැට එකමාරක් ගත්තා දෙහි ගත්තා බෑයක් ඊට පස්සේ බත් එකට ඔයගලන් දන්නවනේ මේ සුදු ලුණු අමිගුරු ලුණු කරපිංචර මම ඊට කලින්ත් කියලා දීලා තිනේ ඔක්කොම ටෙම්පර් අඩු කරලා ghee එකෙන් බත් එකට දැන් හාල් එක හොදලා ඒකට දාලා සුප් කැට එකමාරක් දැම්මා Dala, eight ticket ticker, manner fresh milk, kirikikai dala, it threw a cut of Atura dama, volunteer than Dana, but take up Padagani, Kumalikila, Kocher the Vatrutian Doni, Mangmita calling videos, volunteer Dilkina. He will hit a Batika Hadaganda, Batika rice cricketama, Manguela Gatti, then Batik Mangati Kirisamba, Opulanta Kamati Haleka Gandapulam, Basmati, Ho Kirisamba, Pagate Haleka Tamai Honda. ඊට පස්සේ මේ බත් එක මම හරි ගියාට පස්සේ මම ඒකට දාගත්තා මේ ෆුඩ් කලරින් එකක් yellow කලරින් එකක් උඩින් පොඩ්ඩක් ඉහ ගත්තා rose essence මම බත් එකට සුවඳ එන්න ඕනි වට ටිකක් ඒක දාගත්තා බත් එක හදනකොට ඔයාලා වෙනදා වගේම අර කහ බත් එක හදන ghee rice එක හදන වට ටෙම්පරාදුවට දාන ඒවා දාලා හදාගන්න ඊට පස්සේ මම chicken ගත්තා gram 500ක් ඒ ග්‍රෑම් 500 හොඳට හොදලා අරන් තියෙන්නේ. ඒකට මං කහ කුඩු හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු හැඳි දෙකයි, ලුණු කුඩු හැඳි එකයි, මිරිස් කුඩු හැඳි. ඕගලන්ට සැර ඕනි විදියට ගන්න මං විනාගර් විනාකිරි ගත්ත හැඳි දෙකයි, දෙහිගෙඩි භාගයක් ගත්තා. ඊට පස්සේ මං ඒ ටික මේ දෙහිගෙඩි භාගය මිරි කරලා ඒක දැම්මා චිකන් එකට. ඊට පස්සේ විනාකිරි ටික දාගත්තා. ඊට පස්සේ මං අර ගත්තා මිරිස් කුඩු ගම්මිරිස් කුඩු කහ කුඩු චිකන් මසාලා කුඩු ලුණු කුඩු ඒ ටික දාලා හොඳට ඒක හොඳට කලවම් කරගන්න කලවම් කරලා ප්‍රයෝග භාගයක් විතර තියාගන්න අපි ඒක හදලා තියාගෙන ඉතුරු වැඩ ටික කරනකොට ඒක ගානට මෙවලා තියෙන ඒකට මම දාගත්තේ යෝගට් එකක් ඕගලන්ට යෝගට් ඕනි නම් යෝගට් දාගන්න පුළුවන් නැත්තම් කර්ඩ් තියෙනවා නම් කර්ඩ් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ මම ඒකත් දාලා හොඳට කලවම් කරලා මං ඒක පැත්තකින් පැය භාගයක් විතර තියාගත්තා ඊට පස්සේ හොඳට වහලා තියන්න හොඳට කලවම් කරලා වහලා තියාගන්න ඔබ මේක ඇවිල්ලා මේ ගැඹුරු තෙලේ බැඳින්නේ මම ඔයාලට කියලා දෙන්නම් ඊට පස්සේ මං ඒකට එළවලු ගත්තා අලගෙඩි දෙකක් ගත්තා බටු ගෙඩි දෙකක් ගත්තා Leeks gas dekak, bandaka gedi hatarak, carrot gediak, samani, a vegetable kanataramata hunda, only a vegetable lika, ogulanta make at a gandapulua, bone chitinana, bone chunat gandapulua. Ukoma mama gamburu tele, gan at a bedalagati, vedi a bed dinner, it passes salad dekatavage, mama me ludu, takali, miokum, mankapalarantini, sara onika theatre, mirisut gatta, takka. පස්සේ මේ ඔක්කොම තියාගන්න මම මේ ලෙවලු ටික බෙදලා අරන් තියෙන්නේ ගැඹුරු තෙලේ වැඩිය බදින්න එපා කර වෙන්න දෙන්න එපා මම ඒ ටික ඔක්කොම ගානට බෙදලා අරන් වෙනම තියාගත්තා ඊට පස්සේ මම pan එකකට තෙල් දාලා අර chicken එක ගැඹුරු තෙලේ නෙමෙයි ගානට chicken එක pan එකේ දාලා හරව හරව බෙද ගන්නවා එතකොට මේක මද ගින්නේ මතක තියාගන්න වැඩිය ගින්දර දාන්නට මද ගින්නේ හරව හරව මේ ගානට බෙදලා ගන්න. ඊට පස්සේ දැන් අපේ බත් එක ලෑස්ති කරලානේ තියෙන්නේ. දැන් මම බත් එකට අර කලරින් එකයි රෝස් එසෙන්ස් එකයි දාලා බත් එක හොඳට කලවම් කරලා තමයි මම බෙදුවේ. බෙදා ගන්න. මතක තියාගන්න වැඩිය රෝස් එසෙන්ස් දාන හරව බිරියානි එසෙන්ස් වැඩිය දාන්න එපා. මේ කහ කලරින් එක තමයි ගත්තේ ඒකත් වැඩිය දාන්න එපා අර සුදු බත් වල කහ පාට පොඩ්ඩක් තිබුණොත් අර බත ලස්සනට තමයි මම මේක දාලා තියෙන්නේ ඕගලන්ට කැමති නම් දාන්නත් පුළුවන් අකමැති නම් නොදා ඉන්නත් පුළුවන් අද මං සුදු බත් එකක් තමයි සුදු ghee rice එකක් තමයි හදාගෙන තියෙන්නේ දැන් අපි මේ බත් එක
ටිකක් හොඳට කලවම් කරන්න ඕනේ අර එසන්ස් එකයි කලරින් එකයි මික්ස් වෙන්න. ඊට පස්සේ ඔන්න මම මේ බත් එක කලවම් කරලා මම ඒක දැන් භාජනයට බෙදා ගන්නවා. මේ බලන්න දැන් බත් එක ලස්සනට කකහයි සුදුයි බත් එක ගානට ලස්සනට බත බෙරි වෙන්න දෙන්න එපා. බත ගානට උයා ගන්න ඔයාලට මම කීප සැරයක්ම බත් කියන කියලා දීලා තියෙන හින්දා මම වැඩි එක කියලා දෙන්නේ. බත් එක ඔයාලා දැන් දන්නවනේ ගානට උයා ගන්න. මේ බත් එක හරිම රසයි. ඕගොල්ලන් හදලා බලන්න රසයි ගුණයි සැර නැහැ. පොඩි ළමයින් තුනක් කන්න පුළුවන්. හරිම ගුණයි. මේ මම මේක රමදාන් ස්පෙෂල් රයිස් එකක් විදිහට තමයි හැදුවේ. මේ ඔයාලත් මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න හරිම රස. ඊට පස්සේ මම මොනවා මම මේ වටේටම එළවලු ටික ඔක්කොම වටේටම දැම්මා. ඕගොල්ලන්ට ඕනි නම් මේ එළවලු ඔක්කොම බත් එකට දාලා තක්කාලි මේ පිපිඤ්ඤා ඒ වගේ ඒවා දාලා කල් මික්ස් කරන්න එපා. අනිත් බෙදපු එළවලු ටික දාලා හොඳට මික්ස් කරලා ගන්නත් පුළුවන්. නැත්නම් උඩින් දාලා ගන්නත් පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව. මම මේ ඩෙකරේෂන් එක කරන්න ඕනි හින්දා තමයි මේ විදිහට දැම්මේ. ඔයාලා කැමති විදිහට ඒක දාලා සේව් කරන්න. හරිම රසයි. මම අමු මිරිස් තිබ්බේ, ලූණු තිබ්බේ, අර සැර ඕනි කට්ටියට ඒක කන්න. මේ චිකන් එකත් ඕගොල්ලන් හදලා බලන්න. මේ චිකන් ටික්කා එක හරිම රසයි. චිකන් වලට ඕගොල්ලන් සැර දානකොට ඕගොල්ලන්ට කැමති විදිහට දාගන්න. වැඩිය සැර කන්න නැත්නම් අඩුවෙන් දාන්න, සැරට ඕනි නම් සැරට දාන්න. ගැඹුරු තෙලේ බදින්න නැති නිසා මේ චිකන් එක හරිම රසයි. මේ විදිහට ඔයාලා මේ බත් එක හදලා මේලවලු එක බලන්න කොච්චර පෝෂණද කියලා. ඔක්කොම ಜಾති මේකට අඩංගු වෙලා තියෙන්නේ. හරිම පෝෂණයි, හරිම රසයි. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලලා මගේ නදී කිචන් එක තවම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකත් ක්ලික් කරන්න. ඕගොල්ලන් මේකේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මගේ channel එක ලයික් කරන්න. ඔයාලට තව හොඳ හොඳ dish අරගෙන මං එන්නම්. මම මේ රමදාන් මාසෙ හින්දා ඕගොල්ලන්ට මේ විදිහට රසම බත් ගෙනාවේ. ඕගොල්ලන්ට මේ දවස්වල බත් ඕනි හින්දා හදා ගන්න පුළුවන් රසට වියදම අඩුයි, පෝෂණීය වැඩි. ඒ හින්දායි ඕගොල්ලන් මේක හදලා බලන්න. ඔයාලට ආයිබෝවන්, අස්සලාමු අලයිකුම්. මං ආයෙත් ඔයාලව හම්බ වෙන්න එන්නම් රසම රස ඩිෂ් එකක් එක්ක.